ආයි බොවන් නිරෝගී සුව ගෙනෙන සුබම සුබ කාලයක් උදා වේවා ඔබ සියලු දෙනාටම. අගෝස්තු මාසයේ ඔබේ ලග්නෙට කොහොමද කියලයි අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරගෙන ආවේ. මේෂ ලග්නෙන් උපන් ඔබට පිනට දහමට සිත යොමු වන කාලයක්. මේෂ ලග්නයේ හිමි ඔබේ ලග්නාධිපති කුජ ග්‍රහයා. මාසය ආරම්භයේදී දොළොස්වැන්නේ හැසිරීම නිසා යම් යම් නීතිමය ගැටලු සඳහා මාසයේ මුල් දින කීපය තුළ මුහුණ දීමට වැඩි ඉඩක් පෙන්නුම් කරනවා. මාසයේ මැදදී කුජ ග්‍රහයා මේෂ රාශිය තුළ බලවත් වීම නිසා ඔබට මෙතෙක් පැවති අපහසුතා යම් තාක් දුරට මගහැර ගැනීමට අවස්ථාව උදා වෙනවා. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් හිමිවන මාසයක්. ලේඛන කටයුතු, පුවත්පත්වල සහ ස්වයං රැකියා, තැරැව්කාර රැකියාවල නියලී සිටින අයට ඉතාමත් යහපත් මාසයක් වෙනවා. නව නිවාස ඉදිකිරීම් සහ ඉඩකඩම් දේපළ මිලදී ගැනීමට සිටින අයට ඉතාමත් යහපත් මාසයක්. අධ්‍යාපන කටයුතුවල නියලී සිටින්නන්ට ඉතාමත් යහපත් වන අතර සම්මුඛ පරීක්ෂණ සහ තරඟ විභාගවලට මුහුණ දීමට සිටින අයට ඉතාමත් යහපත් මාසයක්. යුග ජීවිතයේ සතුටින් සහ සාමයෙන් ගත කරනවා. සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙනවා. දුර බැහැර ගමන් බිමන් වලින් අපේක්ෂිත අරමුණු ඉටු වෙනවා. සින්දහම් කටයුතු සඳහා වැඩි වැඩියෙන් සිත යොමු වෙනවා. රැකියාවේ කටයුතු ඉතාමත් සතුටින් ඉටු කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. ජය වර්ණයේ වෙන්නේ රතු සහ කහ. ශුභ දිනයේ වෙන්නේ අඟහරුවාද සහ බ්‍රහස්පතින්දා. ජය අංකයේ වෙන්නේ අංක 1 සහ 9. ශුභ මැණික් වෙන්නේ රතු කොරල් රතු කැට. වෘෂභ ලග්නෙන් උපන් ඔබට කෙටි ගමන් බිමන් පෙන්නුම් කරනවා. මාසයේ ආරම්භයේදී කෙටි ගමන් බිමන් කීපයක් යෙදීමට ඉඩ තියෙනවා. ඔබේ තැන්පත් ධනය වර්ධනය කර ගැනීමටත් ආරක්ෂා කර ගැනීමටත් සුවිශේෂී අවස්ථාවක් හිමිවන මාසයක්. ස්වයං රැකියාවල නියැලී සිටින අය තර්මක් කල්පනාවෙන් එම කටයුතු සඳහා මූණ දීමට සිතර ගන්න. ජල අනතුරු ආදියට ලක්විය හැකි බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයෙන් සිතන්න. ඉඩකඩම් දේපළ මිලදී ගැනීමට බලාපොරොත්තු වන අය, නව නිවාස ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටින අය ඉතාමත් කල්පනාවෙන් කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින අයට ඉතාමත් වාසනාවන්ත මාසයක් වෙනවා. ඔවුන්ගේම හැකියාවන් වර්ධනය වන මාසයක් වන අතරම සම්මුඛ පරීක්ෂණ සහ තරඟ විභාගවලට මූණ දීමට බලාපොරොත්තු වන අයගේ අරමුණු ඉෂ්ට වන මාසයක්. හිසේ ආබාධයක් හැරුණකොට වෙනත් බරපතල අසනීප තත්ත්වයක් ඇතිවීමට ඉඩක් නැහැ. ඔබේ සහකරු හෝ සහකාරියට විශේෂ ලැබීම් ඇතිවීමේ වැඩි ඉඩක් පවතිනවා. යුග ජීවිතයේ ඉතාමත් සතරින් ගත කිරීමට අවස්ථාව හිමි වෙනවා. අන්තිම කැමති පත්‍ර මගින් දේපළ අපේක්ෂාවෙන් සිටින අයට ඒ සඳහා ඉදිරිපත් වීමට ඉතාමත් සුදුසු මාසයක්. පින්දහම් වලට සිත යොමු වෙන්න පුළුවන්. රැකියාවේ කටයුතු ඉතාමත් හොඳින් කර ගැනීමට අවස්ථාව හිමිවන මාසයක්. ජය වර්ණය කොළ සහ සුදු. ශුභ දිනය වෙන්නේ සිකුරාදා සහ සෙනසුරාදා. ජය අංක වෙන්නේ අංක 2, 7, 8 සහ 9. ශුභ මැණික් වෙන්නේ දියමන්ති සහ සුදු ගල්. මිතුන ලග්නෙන් උපන් ඔබට හරිසි ධනලාභ පෙන්නුම් කරනවා. මිතුන ලග්න හිමි ඔබට කෙටි ගමන් බිමන් අධික මාසයක්. ස්වයං රැකියාවල නියැලී සිටින අයගේ එම කටයුතු වලින් යම් අලාභයක් පාඩුවක් සිදුවීමට ඇති ඉඩ ඉතා වැඩි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. නව නිවාස ඉදිකරන අයට යහපත් මාසයක්. ඉඩකඩම් දේපළ මිලදී ගැනීමට බලාපොරොත්තුෙන් සිටි අයට අලාභ සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වෙන්න. ඉගෙනීමේ කටයුතුවල නියැලී සිටින අයට යම් බාධා ඇතිවිය හැකි. සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙනවා. විවාහ ජීවිතය සාමයෙන් සහ සතුටින් ගත කිරීමට අවස්ථාව හිමි වෙනවා. හදිසි ධනලාභ අන්තිම කැමති පත්‍ර මගින් ලැබීම් හිමිවීමේ වැඩි ඉඩක් පවතිනවා. රැකියා ස්ථාන මාරුවීම්, උසස් වීම, වැටුප් වර්ධක අපේක්ෂාවෙන් සිටින අයට ඒ සඳහා ඉල්ලුම් කිරීමට සුදුසු කාලයක්. සිත්තැවුල් පීඩා ඇතිවීමේ වැඩි ඉඩක් ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. ආර්ථික තත්ත්වය වෙනසක් නොවනු ඇත. ජය වර්ණය වෙන්නේ කහ, දම්, කොළ සහ නිල්. ශුභ දිනය වෙන්නේ සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා. ජය අංක වෙන්නේ අංක 3 සහ අංක 7.
ශුභ මැණික් වෙන්නේ පච්ච සහ පුෂ්පරාග කටක ලග්නෙන් උපන් ඔබට උසස් පුද්ගලයින්ගේ ඇසුර පෙන්නුම් කරනවා. මාසයේ ආරම්භයේදීම ඔබේ ලග්නට අනුව රවි ලග්නගත වීම නිසා ඔබට උසස් අයගෙන් ආධාර උපකාර හිමි වෙනවා. රජය හා සම්බන්ධ කටයුතු වලින් සහනයක් අත්කර ගැනීමට වැඩි අවස්ථාවක් හිමි වෙනවා. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන ග්‍රහ පිහිටීමක් වෙනවා. ඔබ සතු තැන්පත් ධනය වර්ධනය කර ගැනීමේ ඉහළ ඉඩක් ඇති බැවින් ඒ පිළිබඳව සිතේ තබාගෙන උත්සාහයෙන් කටයුතු කිරීම තුළින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට හැකි වෙනවා. සොයං රැකියා ලේඛන කටයුතු පුවත්පත් ආශ්‍රිත හෝ තරවකාර රැකියාවල නියැලී සිටින අය තරමක් කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. ඉගෙනීමේ කටයුතුවල නියැලී සිටින අයට සම්මුඛ පරීක්ෂණ තරඟ විභාගාදියට මුහුණ දීමට බලාපොරොත්තු වන අයට ඉතාමත් යහපත් වෙනවා. මුත්‍රා රෝග, ගර්භාෂ රෝග පිළිබඳව අසනීප වලින් පෙළෙන අය පරිස්සම් වෙන්න. රැකියාවේ කටයුතු ඉතාමත් සතුටින් කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා. වියදම් තත්වය තරමක් ඉහළ යා හැකි මාසයක්. ජය වර්ණය වෙන්නේ කහ රතු සහ සුදු. සුභ දිනය වෙන්නේ සඳුදා අඟහරුවාද සහ බ්‍රහස්පතින්දා. ජය අංකය වෙන්නේ අංක 1 සහ අංක 8. සුභ මණික් වෙන්නේ මුතු, පුෂ්පරාග සහ රතු කොරල්. සිංහ ලග්නෙන් උපන් ඔබේ ආර්ථිකය දියුණු වීමක් පෙන්නුම් කරනවා. මාසයේ මුල් දින 15 යම් අසීරුතාවලට ලක්වීමේ වැඩි ඉඩක් පවතිනවා. ඒ අතර මුල් තැනට එනු ලැබෙන්නේ නීතිමය ගැටලුයි. ඇස්වල දුර්වලතා ඇති සිංහ ලග්න හිමියන් තරමක් කල්පනාවෙන් කටයුතු කරන්න. නමුත් ඔබේ තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ඉහළ අවස්ථාවක් ඇති බව පේනවා. ඔබේ ආර්ථික තත්ත්වය ඉතා උසස් තලයක බවත්තා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. ස්වයං රැකියා, තැරැව්කාර රැකියා, ලේඛන කටයුතු, පුවත්පත් ආශ්‍රිතව කටයුතු කරන අයගේ සියලු තත්ත්වයන් දියුණු වන කාලයක්. මැණික් කර්මාන්තයේ නියලී සිටින සහ රියදුරු වෘතිවල නියලී සිටින සිංහ ලග්න හිමියන් අගෝස්තු 16 වන දින දක්වා ඉතා ප්‍රවේශමෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන්න සිතන ගන්න. ජය වර්ණය වෙන්නේ රතු, කහ සහ කොළ. සුභ දිනය වෙන්නේ අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්ද සහ ඉරිදා. ජය අංකය වෙන්නේ අංක 9. සුභ මැණික් වෙන්නේ පද්මරාග, රතු කැට සහ රතු කොරල්. කන්‍යා ලග්නෙන් උපන් ඔබට ධර්ම කර්මාධිපති රාජයෝගයක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයේ හිමි ඔබේ රැකියාවේ කටයුතු සඳහා වැඩි වශයෙන් ගමන් බිමන් වල යෙදීමට අවස්ථාව උදා වෙනවා. එම ගමන් අපේක්ෂා ඔබ සිතූ පරිදි ඉටු කර ගැනීමට හැකි වෙනවා. තැන්පත් ධනය වර්ධනය වෙනවා. අගෝස්තු 16 දක්වා වූ කාලය තුළ ස්වයං රැකියාවල නිරත වී සිටින අයට බලාපොරොත්තු රහිත කරදර බාධා පැමිණීමෙන් පාඩු අලාභ හිමි වෙන්න පුළුවන්. නව නිවාස ඉදිකිරීම සහ ඉඩකඩම් දේපළ මිලදී ගැනීමට සිටින අය වෙත ඉතාමත් යහපත් මාසයක්. විවාහ දිවිය සතුටින් ගත කිරීමට අවස්ථාව හිමි වෙනවා. ඔබේ කාලත්‍රයාගේ රැකියාවේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පින්දහම් කටයුතු සඳහා වැඩි වශයෙන් සිත යොමු කරන අතර ධර්ම කර්මාධිපති රාජයෝගයක් උදා වෙලා තියෙනවා. උත්පත්ති කේන්ද්‍රයේ එම රාජයෝගය හිමි දේශපාලන අංශයට සම්බන්ධ අය වෙත ඉහළ වාසිදායක තත්ත්වයක් හිමි වෙනවා. රැකියාවේ කටයුතු ඉතාමත් යහපත් අන්දමින් ඉටු කර ගැනීමට අවස්ථාව තියෙනවා. ජය වර්ණය වෙන්නේ කහ, සුදු, රතු සහ කොළ. සුභ දිනය වෙන්නේ ඉරිදා, සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා. ජය අංක වෙන්නේ අංක 2, 3, 5 සහ 6. සුභ මැණික් වෙන්නේ පිච්ච, දියමන්ති, මුතු සහ පුෂ්පරාග. තුලා ලග්නෙන් උපන් ඔබට සතුරු කරදර ඉවත් වෙයාමක් පෙන්නුම් කරනවා. ඉතාමත් යහපත් මාසයක්. වැඩි වශයෙන් දුර බැහැර ගමන් බිමන් වල යෙදීමට අවස්ථාව උදා වෙනවා. එම ගමන් අපේක්ෂා ඔබ සිතූ පරිදි ඉටු කර ගැනීමට හැකි වෙනවා. විදේශයන් සමග ගනුදෙනු කරන අයට ඉතාමත් ඉහළ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ඔබ සතු ඇති දැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ඉහළ අවස්ථාවක් හිමි වෙනවා. ස්වයං රැකියා වගේම තමාගේ ව්‍යාපාර කරන අයට ඉහළ දියුණුවක් හිමිවන මාසයක්. එමෙන්ම ඉඩකඩම් දේපළ විකිණීමට මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින අයට ඒ සඳහා ඉතාමත් යහපත් කාලයක්.
ඉගෙනුම ලබන අයගේ එම කටයුතු සඳහා බාධා ගැටලු ඇතිවීමේ ඉඩක් පවතිනවා. සතුරු කරදර බාධා ඉවත්ව යනවා. ඔබේ කාලත්‍රයාට රුධිර සම්බන්ධ අසනීප ඇතිවෙන්න පුළුවන් බැවින් කල්පනාකාරී වෙන්න. පින්දහම් කටයුතු සඳහා වැඩි වශයෙන් සිත යොමු වෙනවා. රජයේ සහ රජයේ උසස් නිලධාරීන් ඔබේ රැකියාවේ උසස් නිලධාරීන්ගේ පැසසුමට කීර්තියට ලක්වීමේ ඉහළ අවස්ථාවක් පවතිනවා. රැකියාවේ කටයුතු ඉතාමත් හොඳින් කරගෙන යාමට අවස්ථාව හිමි වෙනවා. ආර්ථික තත්ත්වය ඉහළ තත්ත්වයකට බත් වෙනවා. නීති ගැටලුවලින් ඔබට වාසි හිමි වෙනවා. ජය වර්ණය තැඹිලි සුදු සහ රතු. ශුභ දිනය වෙන්නේ සඳුද අඟහරුවාදා බදාද සහ ඉරිදා. ජය අංක වෙන්නේ අංක 1, 2, 3 සහ 4. ශුභ මැණික් වෙන්නේ සුදු නිල් සහ දියමන්ති. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට රැකියාවෙන් ඉහළට යාමක් පෙන්නුම් කරනවා. වෘශ්චික ලග්නයේ හිමි ඔබට ඉතාමත් යහපත් මාසයක්. ඔබ සතු තැන්පත් ධනය ආරක්ෂා කර ගැනීමට වැඩි අවස්ථාවක් ඇති බව පෙනී යනවා. ඔබ ස්වයං රැකියාවක නියැලී සිටින අයෙක් නම් ඔබ යටතේ සේවය කරන අය වෙතින් ඔබට ඉතාමත් ඉහළ සහයෝගයක් හිමිවන කාලයක්. ඔබේ කටයුතු දියුණු කර ගැනීමට ඉතාමත් ඉහළ අවස්ථාවක් හිමිවෙනවා. නිවාස ඉඩකඩම් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් සිටින අයට බොහෝ කල්පනාවෙන් එම කටයුතු සඳහා යොමු වෙන්න. ඉගෙනීමේ කටයුතු වල නියැලී සිටින අයට ඉතාමත් යහපත් මාසයක්. ඒ වගේම සම්මුඛ පරීක්ෂණ සහ තරඟ විභාග වලට මුහුණ දීමට බලාපොරොත්තු වන අයට එම කටයුතු වලින් ඉහළ වාසියක් හිමි වෙනවා. බරපතල රෝගාබාධ පිළිබඳව දැන ගැනීමට නැහැ. ඔබගේ කාලත්‍රයාට යම් කරදර බාධා ගැටලු වලට මුහුණ දීමට වැඩි අවස්ථාවක් ඇති බව පෙනී යනවා. අන්තිම කැමැති පත්‍ර මගින් යම් දේපලක් මුදලක් අපේක්ෂාවෙන් සිටින අයට ඒ සඳහා ක්‍රියාත්මක වීමට සුදුසු කාලයක් බව පේනවා. පින්දහම් කටයුතු සඳහා වැඩි වශයෙන් සිත් යොමු වන කාලයක්. රැකියාවේ කටයුතු ඉතාමත් යහපත් අන්දමින් සිදු වෙනවා. ජය වර්ණය වෙන්නේ රතු සහ කහ. ශුභ දිනය වෙන්නේ සඳුදා අඟහරුවාද සහ බ්‍රහස්පතින්දා. ජය අංක වෙන්නේ අංක 3, 4 සහ 9. ශුභ මණික් වෙන්නේ පත්මරාග පුෂ්පරාග සහ රතු කොරල්. ධනු ලග්නයෙන් උපන් ඔබට මණික් කර්මාන්තෙන් වාසි වෙන්නුම් කරනවා. ධනු ලග්නයේ හිමි ඔබට කෙටි ගමන් බිමන් බහුල මාසයක් බව පේනවා. එම ගමන් බිමන් වලින් ඔබේ අපේක්ෂිත අරමුණු ඉටු වෙනවා. ඔබ සතු තැන්පත් මුදල ආරක්ෂා කර ගනිමින් වර්ධනය කර ගැනීමට ඉතාමත් ඉහළ අවස්ථාවක් හිමි වෙනවා. ඔබ ස්වයං රැකියාවක් හෝ ඔබටම අයිති ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් එම කටයුතු වලින් යම් පාඩුවක් හෝ අලාභ සිදුවීමේ වැඩි ඉඩක් ඇති බැවින් තරමක් කල්පනාවෙන් කටයුතු කරන්න. නව නිවාස ඉදිකිරීමට නිවාස ඉඩකඩම් දේපල මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින අයට ඒ සඳහා ඉතාමත් සුදුසු කාලයක්. මැණික් කර්මාන්තයේ හෝ ව්‍යාපාරවල නියැලී සිටින අයට ඉතාමත් යහපත් කාලයක්. ඉගෙනීමේ කටයුතු වල නියැලී සිටින අයට තරමක පසුබෑමක් ඇතිවීමට ඉඩක් පවතිනවා. විශේෂයෙන් ගණිතයේ විෂය තරමක් දුර්වල වෙන්න පුළුවන්. විවාහකයාගේ සහකරු හෝ සහකාරියට මුත්‍රා රෝග, වකුගඩු ආශ්‍රිතව රෝගාබාධ වැළඳීමේ වැඩි ඉඩක් ඇති අතර තරමක් ප්‍රවේශම් වෙන්න. හවුල් හෝ තැරැව්කාර කටයුතු වල ඉහළ දියුණුවක් හිමි මාසයක්. රැකියාවේ කටයුතු ඉතාමත් හොඳින් කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා. ඔබේ කාලත්‍රයාගේ ආදායම් තත්ත්වය ඉහළ යන්න පුළුවන්. ජය වර්ණය සුදු කහ සහ රතු. ශුභ දිනය වෙන්නේ බදාදා බ්‍රහස්පතින්දා සිකුරාද සහ ඉරිදා. ජය අංක වෙන්නේ අංක 3, 5, 6 සහ 8. ශුභ මැණික් වෙන්නේ පත්මරාග සහ පුෂ්පරාග. මකර ලග්නයෙන් උපන් ඔබට ඈලි මෑලි ගති ඇතිවීමක් පෙන්නුම් කරනවා. මකර ලග්නයේ හිමි ඔබේ ලග්නාධිපති ලග්නගත වී ආරම්භ කරන මේ මාසය ඒ තරම් යහපත් නොවනු ඇත. අසනීප තත්වයන් තරමක් උත්සන්න විය හැකි බැවින් ප්‍රවේශම් වෙන්න. ස්වයං රැකියා සහ තමන්ගේ රැකියා කරන අයට තරමක් යහපත් කාලයක්. නමුත් බලාපොරොත්තු රහිත වියදම් හෝ පාඩු සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. ඉගෙනීමේ කටයුතු වල නියැලී සිටින අය වෙත යම් පසුබෑමක් හෝ කම්මැලි ගති ඇතිවීම් වැඩි ඉඩක් ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.
යුග ජීවිතයේ යම් යම් සිතව සහ කනගාටු ඇතිවීමේ ඉඩක් පවතිනවා. ඔබේ කාලත්‍රයාට යම් අනතුරක් හෝ පීඩාවක් ලැබීමේ වැඩි ඉඩක් ඇති බැවින් ප්‍රවේසම් වෙන්න. රැකියාවේ කටයුතු සිතේ සතුටින් කරගෙන යාමට උත්සාහ කරනවා. ඒ සඳහා බලවත් වෙහෙසක් දැරීමට සිදුවෙනවා. ආර්ථික තත්ත්වය එතරම් යහපත් නොවනු ඇත. නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකිමුත් ඉන් ඔබට අවාසියක් නොවනු ඇත. ජය වර්ණය වෙන්නේ සුදු කළු සහ නිල්. ශුභ දිනය වෙන්නේ බදාද සිකුරාද සහ සෙනසුරාදා. ජය අංක වෙන්නේ අංක 6, අංක 8 සහ අංක 9. ශුභ මණික් වෙන්නේ අහස් නිල් මණික්, දියමන්ති සහ සුදු නිල්. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ඉහළ ප්‍රතිලාභ හිමිවීම පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයේ හිමි ඔබට නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදුවිය හැකි බැවින් බොහෝ ප්‍රවේශමෙන් කටයුතු කිරීමට සිතර ගන්න. ඔබේ තැන්පත් ධනය සහ ආර්ථික තත්ත්වය ඉතා හොඳින් ඉහළ යා හැකි මාසයක් වෙනවා. ස්වයං රැකියා කරන අයට නම් පාඩුවක් අලාභයක් සිදුවීමේ වැඩි ඉඩක් ඇති බැවින් ඉතාමත් ප්‍රවේශම් වීමට සිතර ගන්න. වාහන ව්‍යාපාර කරන අයට සහ වාහන මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් සිටින අයට ඉතාමත් යහපත් මාසයක්. මෙම කටයුතු වලින් ඉතා ඉහළ ප්‍රතිලාභ හිමි වෙනවා. ඉගෙනීමේ කටයුතු වල නියැලී සිටින අයගේ එම කටයුතු සඳහා සුළු බාධා ඇතිවිය හැකි. ඔබ යම් පිරිසක් යොදවා වෘත්තියක් කරන අයෙක් නම් එම පිරිස වෙතින් ඉහළ සහයෝගයක් හිමි වෙනවා. ඔබේ කාලත්‍රයාට උෂ්ණ රෝග වැළඳීමේ ඉඩක් ඇති බැවින් තරමක් ප්‍රවේශම් වීමට උපදෙස් දෙන්න. දරුවන් සම්බන්ධයෙන් සිතේ කනගාටුව ඇතිවන තත්ත්වයක් උදා විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. පින්දහම් කටයුතු වලට වැඩි වශයෙන් සිත යොමු වෙනවා. රැකියාවේ කටයුතු සතුටින් කරගෙන යාමට අවස්ථාව උදා වෙනවා. ජය වර්ණය රතු කහ සහ නිල්. ශුභ දිනය වෙන්නේ අඟහරුවාද සහ සිකුරාදා. ජය අංක වෙන්නේ අංක 2, 3, 9 සහ 7. ශුභ මණික් වෙන්නේ නිල් මණික්. මීන ලග්නයෙන් උපන් ඔබට යුග දිවියේ සතුට වෙන්නුම් කරනවා. මීන ලග්නයේ හිමි ඔබට මුල් දින 16 තුළ තරමක් ආවේගයෙන් කටයුතු කිරීමට සිදුවිය හැකි බැවින් ඊටමත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ගන්න තීරණ දෙතුන් වරක් සිතා ක්‍රියාවේ යොදවන්න. අගෝස්තු 16 න් පසුව තත්ත්වය යහපත් වෙනවා. ස්වයං රැකියා හා තමාගේම වෘත්තීන්වල යෙදෙන අයගේ කටයුතු වලින් ඉහළ ප්‍රතිලාභ හිමි වෙනවා. නව නිවාස ඉදිකරන අයට ඒ සඳහා ඊටමත් සුදුසු කාලයක් වන අතර වාහන අලෙවි ව්‍යාපාර කරන අයට ඉතා ඉහළ ප්‍රතිලාභ හිමි වෙනවා. අධ්‍යාපනය ලබන අයට ඉතාමත් සුදුසු කාලයක්. බරපතල රෝග පීඩා වලින් ආරක්ෂා වෙනවා. ඔබේ කාලත්‍රයාගේ රැකියාවේ කටයුතු වල ඉහළ දියුණුවක් ඇතිවන කාලයක්. විවාහ ජීවිතය සාමයෙන් සහ සතුටින් ගත කිරීමට ලැබෙනවා. දේබල සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතිවීමේ ඉඩක් ඇති බැවින් තරමක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. දුරබැහැර ගමන් බිමන් වල යෙදීමට අවස්ථාව උදා වෙන්න පුළුවන්. ඔබට රැකියාවේ උසස් වීමක්, වැටුප් වර්ධකයක්, ස්ථාන මාරුවක් අපේක්ෂාවෙන් සිටින අයෙක් නම් ඒ සඳහා ඉතාමත් සුදුසු කාලයක්. ආර්ථික තත්ත්වය යහපත් වෙනවා. නීති අංශවල, රෝහල්, බන්ධනාගාරවල රැකියා කරන අයගේ වියදම් තත්ත්වය ඉහළ යනවා. ජය වර්ණය වෙන්නේ රතු කහ, තැඹිලි සහ රෝස පැහැය. ශුභ දිනය වෙන්නේ ඉරිදා අඟහරුවාද සහ බ්‍රහස්පතින්දා. ජය අංක වෙන්නේ අංක 1, 3, 4 සහ 9.